අදත් උදේ පැයක් බනෑහවා. කළුතර බෝධන් වහන්සේ අභියස ගි මහත්තේ කරී හොඳට අභිධර්මය පැහැදිලි කරන හරි වටිනා හරිම වටිනා ඒ දේශනා හරීම ඉහලයි මම පැයක් ෂශ්‍රවනය කරා හැම දවස්සකම පැයක්කෝ විනාඩි හතලි ස්පාහක් කෝමහරි බනානවා ොහොමහරි බනා තැයක්කෝ විනාඩී හතලිස්පාක් ඒක වරද දන්නෑ කණ්ඩව කරන. ඒඇයි ධර්මය අහන්ට අහන්ට නුවනින් අහපු දහම් මෙනෙහි කරන්ට මෙනෙහි කරන්ට මේ ශාසනය ගැන පදිනා. මේ ශාසනය තුළ දුකින් නිදහස්සීම ගැන විශ්වාස බලවත් වෙනවා. මේ ශාසනයේදී අපේ අවබොහොදය වැඩිදියුණු කර ගැනීම ගැන ර්ණ විශ්වාස්සයක් උපදිනවා. සද්ධහති තතාගතස්වබෝධීින් තතාගතයන් වහන්සේ කොච්චර උතුම් නුවනකින් යුක්තද කියන එක හොඳට පැහැදීමක් ඇති වෙනවා. බනමාණ්ඩුව. දැව ඇත් තන්ට පුුවන් කම තිබෙනවා දහම් පොතපතත් පරිශීලනය කරන්න එකත් ඉතාම හොඳ දෙයක්.ගත්ඉතාම හොඳ දෙයක්. හොඳයට පොතපත කියන එක. දැම් මට එෙට්ට තියන සාකච්ඡාවට මම පස්වනි සැරේටත් හෙට ජාතිකරූපායනී සාකච්චාවත්තියන පොයදා උදේසාකච්චාව දක්කිනා විභංග සූත්‍රය අද හවසත් මම නැවත්ත කියව්වා. හ ට සාකච්ඡාවට අවශ්චි නිසා. මංග ඔබට යෝජනා කරනවා උබැහැම්ම කෙනෙක්ම ධර්මය හඩ. ධර්මය අහපු ධර්මය නුවනින් මෙනෙහි කරන්න. හැබැයි කවදාවක්ත් ශ්‍රද්ධාව දියුණු කරගන්ඩ බනාහනම නං. බණ අහද්ද එකක් කෙනා ගැන හිත හිතනන්න හන්ඩෙපා. ඒ ධර්මදේශනාව නිමවෙද්ද මොකද වෙන්නේ තමන් අවබෝධයක් ලැබෙන්නේ නෑ සතුටක් ලැබිලා හතුරොන්ට වැදිච්ච පහර ගැන. කුසල් සිත අද්ද කුසල් සිතදද අ කුසල් සිතක් කවදාවක්කත් එහෙම දහම් ඇැහුවට ඒ ඇත්ත පලයක් ලබන්නේ නෑන කොද තේරු ගන්න. ්‍රද්ධාව තමයි පළවෙනි අංගය මේ ශසාාසනය විප්පුල වෙන්න නම් ගෘහ ජීවිතයටත් ඒකම තමයි. ගෘහජීවිතත් පින් පව් විශ්වාස කොරනවනං නලොව පරලෝ විශ්වාස කරනවනං තමන් කරනේ තමන්ට විඳවන්ට වෙනම කියලා පිළිගන්නවනං ගොඩක් ප්‍රශ්න විස දෙනවද නැත්ත. දෙනවා. එහි විශ්වාස නැතිඇත් එක් එක්ක ජීවිතය ගෙවන එක හරි දුස්කරයි. ඒ නිසානේ තථගතයන් වහන්සේ දේශනා කළේ විවාහයේදී ප්‍රමුඛ අංගයක් කියලා සමශ්‍රද්ධානය සමස්ද් ශ්‍රද්ධාවෙන් සමාන දෙදෙනෙකුගේ හමුව තථගතයන් වහන්සේ අනුමත කරනේ විවාහජීවිතයකටන නකුල සූත්‍ර තුළ එති එනි සහුඳ යට මේ දේවල්ටහ ග්ඩෝන්. දෙවනියයට තතාගතයන් වහන්සේ දේශනා කළා දෙවනියංගය තමයි මේශාසනේවි පුලත්වයක් ලබන්ඩනං අභිවෘධයක් ලබන්ඩනං සීලවාහෝත කුමක්ධතිෙන්ඩෝනෑ සීලවන්තකමක් තිය එන්ඩුවනි. මොකක්ද මේ සීලවන්තකම. සීලවන්තකම ගැන අර්ථකතනය ඔබ දන්නවා කායවාචානං, සමෝදානන් සීලං කයවචනය දෙකේ සංසිදුනුකම සංවරකම. වැරදි කම සීලයයි කියලන හරි ඒ ඔබ දන්නවා හැබ ඒකට අදාළ ඒ තාර්ශනිික කාරණය තමයි වටාගන්න්ඩෝනේ දැන් කෙනෙක් සීලවන්ත වෙනවා යනු කුමක්ද කියලා බිම ස බැලුවොත් එයා කරන්ඩ අකමැති දේවල් නොකරඉදීම නෙමේ සීලවන්තවීම නම් කෙනෙකු කිරීමට අකමැති දේවල් නොකර ඉඳීමක් නෙමෙයි කෙකු කරන්න කැමති දේවල් ටික කිරීමත් නෙමෙයි. සීලවන්තකම නංකුමක්ද. යමෙකු කරන්ඩ අකමැති වුනත් කළ යුතු දේවල් තිබෙනවානේ. සමාධන් විය යුතු දේවල් තිබෙනවන්නේ. ඒවට අපි කෙනමනවද කුසල් කියලා. අන්න එය සමාදංවීම සීලයයි. එයා කරන්න කැමති නෑ. ඒත් ඒක කළ යුතුයි නිර්වාණ ධර්මය අවබෝධ කරගණ්ඩ යන ඇත්තා චතුරා සත්‍ය අවබෝධ කරන්න බිරිර්රය කරනැත්තා එවැනි කුසලයක පිහිටා සිටිය යුතුයි. ඒකයාගේ කැමැත්ත නෙමෙයි. කැමැත්ත නෙමෙයි. ඒ වනත් තමන් පුුද්ගලකව කැමැත්ත නූනත් එයා අරමුණට අදාළ ප්‍රතිපත්තිය පිහිටනව නම් අන්‍යයා සීලවන්තයක්. යයා සීලවන්යක්. අකමැති ේවල් උත් යවනේ ජීවිතයන කරන්න අකමැති. ඒව නොකරඉදීම නෙමේ සීලය කියන්නේ. සීලයක් වෙන්නේ කුමක්ද නොකළ යුතු දේවල් නොකරන්නක. ඇකොට කල යුතුද කරනත් සීලය නොකළ යුතුදේ නොකරන්න එකත්ී ඒ අපේ කැමැත් අකමැත්ත පිළිබඳු ප්‍රශ්නයක් නෙමී. ොකද එතකොට බ සමාධං වෙන්නේ අවබෝ දෙයක් තුළින් දෙයක්. වටහාගත්තු දෙයක්. තේරුම්ගත්තු දෙයක්. දැනුවත් එච්ච දෙයක්. මොකදද දැනුවත්වීම මේ මේක කුසලය කියලා ඔබ දැනුවත්වනාට පස්සේ. අකුසලය කරන්ඩ කොච්චර අවස්ථා තිබුනත් බලය තිබුනත් හැකියාව තිබුනත් ඉඩ ප්‍රස්ථාතිබනත් ඔබ ඒ අකුසලය කරන්නේ නෑ. ොකද ඒක ඔබ අවබෝධ කරගෙන ඉවරයි මේක අකුසලයක් මයි. ඒ අවබෝධය ලැබෙන්නේ කොතනින්ද ධර්මය හදදී. ඊළඟට ඇති වෙච් අවබෝධ ගැන බට විශවාසයක් ශ්‍රද්ධාවක් ඉපදිලා තියෙනවා මේක කරොත් මේ මේ විපාක විඳින්ට වන්න වන්න ශ්‍රද්ධාව සීලය උපදව නෝද නැත්ත. සීලය උපදනවා. මොන ශ්‍රද්ධාවද අවබෝධයෙන් යොක්ත ශ්‍රද්ධාව. තැඟට තේරෙන් ඕන. සීලවන්තවීම නං කොච්චර අභියෝග තිබුණත් නොකළයුතු දේවල් ටික නොකරඉදීමමයි. මොන තත්ත්වය ඇතුළෙ වුනත් මොන අවාසය වනත් කළයුතු දේවල් ටික කිරීමමයි. එහම නැතුව වාසිටික නොකරඉදීම, අවාසිටික නොකරඉදීම ඒවා සීලයක් ඒ සාමාන්‍ය තත්වයයක් ක දාරයක් ගත්තුොත්. සමමාර් අපි කියමු කරවිල නොකෑම සීලයක් කියලා. අපි නිං උදාහරණ තිතම කරවිල නොකෑම සීලයක්. තැන් කාටහරි එක්ෙනෙක් ඉන්නවා එයා කරවිලවලට කැමති නෑ. එතකොට යා කරවිල නොකයිදීම සීල ඇත. නැහැනේ ඒකයාගේ කොහොමත් අකමැත්තද නැද්ද අමැත්ත. එතකොට ඒකට යාගේ හිත හැදීමක් කරන්ඩ දෙයක් නෑ. එතකොට අපි කැමතිම කරන්න ආසමදේවල් නොකර ඉන්ඩ නං අපිට ඒ ඒ දේ ගැන හොඳ අවබෝධෙකුත් ඕන හොඳ හිතහදා ගැනීමකුත් ඕනි. එක නරකයි කියලා අවබෝධය ඕනේ. ඒ නරකදේ නොකර ඉන්න හබැයික කරන්න ආසයි.ඒ නොකරඉන්න ලොකු හිතහදා ගැනීමකුත් ඕන උදාහරණයක් ගන්නකො මෙහෙම. දැම් මෙතනදි සිල්රකින එක මෙතනදි ප්‍රාණගාත නොකර ඉන්න එක ඇත්ට මා. ගැමුරු අවබෝධයක් ඇතුලේ තියෙන එකක් නෙමේ දැ මෙතන ද අයෝ ඇත්ත මදුරුවාවොත් මරන්න නැත්තේ. පවහින්දද හන්දුරුව දැක්කොත් හොඳ නැතින් දට මන්දන්නවා දෙවනියක නේත පෞද්තියනවා තමයි ඊටත් වඩා හඳුරුවන්ට පෙනෙ නැත දැක්කොත් හොඳ නෑ එ ඔයත්තුොන්ට හොඳ අවස්ථාවක් යෙදන කාම්බරයේ දොරබැහුවම ඒ මදුරුව එනවා. කාමර දර වැැවම ඔන්න මුදුරුවා එනවා දැන් කාටවත් ඔබ මදුරුවට ගහනො එහෙනෙත් නැහැ ඔබ මදුරුවා මරණවා පේනෙත් නෑ දැන් එතෙන්දි ඔබ මදුරුවා නොමර ඉන්නව නම් ඔබ මදුරුව එක්කත් මැරීම අකුස්සලයක් බව අවබෝධ කරගෙන හින්දද නැත් අවබෝධ කරගෙන හිද දැන් ඔබට අවස්ථාව තියනවා බලය තියනවා නැකියාව තියෙනවා ඔබ අභියෝගට ලක් වෙන්නෙත් නෑ. සියලු අවස්ථාව තියෙද්දිත්. ඔබ ඒ සතාගේ ජීවිතය විනාස කරන්නේ නැත්තං ඔබ නියමම සීලවන්තයද නැ සීලවන්තයෙක්. ඒකයිමට ඔබට තෝරන් ඕඩුනේ. ඒැන කරන්ඩ අවස්ථාව නැති නිසා නොකර ඉන්න එක නෙමේ සීලවන්තකම කියන්නේ. රන්ඩ අවස්ථාව තියෙද්දි හැකියාව බලය තියෙද්දි අපි යමක් නොකර ඉන්න තැනට හිත හදාගත්තොත් ඒක තමයි අවබොහෝදෙන්ුත්ත සීලය. ඒ සීලේ තමයි අපිට දුකින් නිදහසිදු දකරක්. බයට රකින සිල්ටිකයි අකමැත්ත නිසා රකින සිල්ටිකයි හෙවයිතිං අවස්ථාවනුව වෙනස් වෙනවානෑ බයට රකින සිල් බය නැති පරිසරයක්කාවොත් දන්නෙම නැතුව දවැ නැ බිඳ වැටේන කැඩිලයයි. එන් සතේරුන්ග්ඩ. හොදයට අවබෝධ කරගන්න. ඔයත්තන්ට සිල් රකිඩ තියෙන්නේ. ඔය ඇත්තොත් මට සිල්රකීන තියෙන්නේ මමත් ඉතාම පුද්ගලිකව කටයුතු කරන වෙලාවල් වලදිමයි. ඒක යන්නේ සීලයක් කාරක්ෂක් කිරීම නං අවසාන විග්‍රහයේ අපේ හුරුදේ ශක්ෂිය තේකගව ජීවත්වීමයිනේ. ේ සිික්ෂා පාදගාන අපි කියමුකෝ පහ වැඩී කියලා නේ දෙකයි කියමුකෝ දෙකක්හරි රකින්නේ අපි රුදේශක්ෂියයට එකඟව ඉන්නව නම් විතරයිනෑ. නැත්තන් එකක් දැම්මත් රෘදේශක්ෂියයට එකඟව ඉන්න නැති කෙනා ඒකත් එලිපිට රැකලා හොරෙන් කඩයිද නැද්ද කඩයිනෑ. ේරෙන්ඩෝන සීලවන්තකම කියන්නේ රොදේශක්ෂත් එක්ක ජීවත්වීමක් කියලා. සීලයක් කියන්නේ තමන්ටම තමන් අවංකවීමක්. තමන්ටම තමන් අවංක වෙන්නේ නැති තත්ත්වයකදී ලෝකයාට අවංකවීමක් සිද්ධ වෙඩ විදික් නෑ ඒ කියන්න මොකක්ද අපි රහසින් පව්කරනතාක්කල් අපි සීලවන්තයෝ නෙමයි. අපි කාටත්තා ගඩක් හැදෙන්ට තියෙනවද නැත්ත තේර ගොඩාක් හැදෙන්න තිනමාට ඔබට අපි කාටක්. අපි කාටත් අව ගොඩාක් පුහුණුෙන්ඩ තියෙනවා. ඒත් අපි මේවත් තේරුම් ගැනීම වැදගත්. මොකද මේත් තේරුම් ගන්ට ගන්ට තමයි අපිට අපි කරන ක්‍රියාවන් පිළිබඳව හිරියොතක් දෙක උපදින්නේනේ ලැජ්ජවය උපදින්නේ. දැම් මේ කතාව වටහගත්තු කෙනාට මේ කතාවත් තේරුම් ගත්තු කෙනාට අකුසලයක් කරඩ දගලිකව තනිවෙච්ච තැන්වලද අවථාවයි එ දෙෙනකොටම ඔළුවට මේ කකුණක් ගැහුවගේ මතක්කෙන වද නැත්ත මතක්ෙනවා ඒත්දි අටුම අකුසලේ භාගයක් හරීව අඩුකොර ගැනී නේති. ඒකයි මේ ධර්මය අහනි එකේ වටිනකම මේවා වධනවානය ඔළුවට මේවා ඇත්තුල තැන්පත්වෙනවානේ ඒ නොහොදඔට තේරුන්ගත් සීලය කියන්නේ අවබෝධය ඒ ප්‍රතිඵලයක් මොකද්ද සීලය කියන්නේ. අවබෝධය ප්‍රතිඵලයක් බයේ ප්‍රතිඵලයක් නෙබෙයි. බය තුළේ ඒවුරුත්්ත සමාදන්වෙන්නේ බය තුළේ සමාදං වෙන මොනවද බුරුත්් ඒවට තමයි කියන්නේ සංයෝජනන සීලබ්බත පරාමාස ප්‍රඥාවකින් තොරව අවබෝධයකින් තොරව සමාධංවෙන දේවල් වලට කියන්නේ සංඥෝජනයක් ඒ සීලබ්බත පරාමාස ඒව අතාගත ධර්මය අනුමත කල්ලා නෑ තතාගත ධර්මය අනුමත කරන්නේ සීලය. සීලය කොතනින්ද උපදිින්න ඕනේ සම්මාධිට්ටියයෙන්. සීලය උපදින්ට ඕනෑ ප්‍රඥාවයෙන්න්නේ සම්මාධිට්ටියයෙන්. නුවනින් දැනුවත්කමින්. අවබෝධයෙන්. මට අවබෝධ වූුණනොත් යමක් වැරදි කියලා. ඒක කරන්ඩ යනකොට මට ලැජ්ජ හිතෙනවා. මට අවබෝධ වුණොත් යමක් වැරදි කියලා, ඒක කරඩ යනකොට මට පයහිතවා. මට අවබෝධ වඋනොත් යමක් වැරදි කියලා නේත. මේ යමක් හොඳයි කියලා ඒ නොකරරින්නකොට මට ලැජ්ජයි. යම හොඳයි කියලා මට අවබෝධ වුනොත් එක නොකරරින්න එක මට බයයි. ලැජ්ජ බය දෙක උපදින්නේ ඔබටත් මටත් කොමද අවබෝධය තුළේ.